එයාගේ නැස්ත රතු නෑ අර ඇස් නෑ අර සුදු පාටට තමයි රතු වෙන්නේ නේද පාට මේ හාවන්ට නිල් පාට ඇස් තමයි ඉන්නේ දැන් ඔරිජිනල් එක හොයාගන්නේ මේ මේ බූල් මේ තියෙන්න ඕන මේ ඔළුවේ ආහා නැත්තම් අර ක්‍රොස් කරලා තිබ්බා නම් නිකන් බූල් පොඩක් තියෙයි මේ ඇඟේ ආහා ඔළුවේ මේ මේ බූල් එකේ එච්චර තියෙන්නේ නෑ මේ මේ තරම් රෙවෙන්නේ නෑ දස් තුනක් විතර වතුරේ දාලා තියන්න ඕන. ඊට පස්සේ අර මුල් ආවම දස් තුනක් තුන හතරක් යනකොට මුල් එනවා. ඔව්. ඊට පස්සේ හිටෙවුවා නම් හරි. හා මේක දැන් දෙමු. අපි දීලා බලමු. යාලා හොඳට කනවා. दागलवाई पेटा අයිබෝන් සුබදාසක් ආදරයෙන් පිළිගන්න ඔයගොල්ලෝ සියලුම දෙනාම අද යාළුවෙක් කරන් ඇවිල්ලා ඉන්නවා ඔයාලා ගොඩක් ආස ඇති මේ වගේ ලස්සන හාවෙක් ඇති කරන්න අපි ඇවිල්ලා ඉන්නවා අද අපුරණ හතේ කණුව අනාස් මහත්මයාගේ හාවන් රැක බලා ගන්න හාව ඇති කරන ගොවිපලට ඉතින් එතුම අපිට කියලා දෙයි හාව කොහොමද රැක බලා ගන්නෙ මොන වගේ හාව වර්ගද ඉන්නේ ඉතින් ඒගොල්ලෝ කන්නේ කොහොමද මෙයාලා ලෙඩෙන්නේ මොනවද කොහොමද මෙයාලා ව්‍යාපාරයක් ඉදිරි කරනවා නම් ලාභයක් තියෙනවද ඒ කියන සියලුම විස්තර අනස් මහත්මයා අපිට කියලා දෙයි අපි මේ විස්තර වලින් ඔයගොල්ලෝ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් යටින් දෙන රතුපාටින් subscribe button එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අපි ගිහින් බලමු වීඩියෝ එක ඔන්න ඉතින් අපි ඔලට ඒ හා පැටවුන් බලාගන්නේ කොහමද ඒතොර හා පැටවුන්ට කන්න දෙන්නේ මොනවද ඒ කියන සියලුම විස්තර මට වඩා හොඳට දන්නවා මේ අනාස් මහත්මයා. ඉතින් එතුමා හම්බෙන්න ඇවිල්ලා ඉන්නවා. එතුමත් එක්ක අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මේ මෙතන වැඩ කටයුතු කොහොමද යන්නේ කියලා. ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා ඔබතුමාව. ආයිබෝන් සාදරයෙන් පිළිගන්නවා මේ ලක්ෂිත YouTube channel එක. එහෙම මේ මට මෙහෙම වැඩසටහනක් කරන්න ආප එක ගොඩක් ස්තුතියි. මම දැන් ස්වයන් රැකියාවක් වගේ හැමෝටම කරගෙන යන්න පුළුවන් කිසිම මේ අසල්වාසීන්ට කිසිම කරදරයක් නැතුව සද්ද බද්ද නැතුව ලස්සනට කරගෙන යන්න පුළුවන් මේ ස්වයන් රැකියාව තමයි මේ හාව පාලනය කරන එක අපිට දැන් මේක මේ ස්වයන් රැකියාවක් විදිහට මේ හාවව පාලනය කරන්නේ ගොඩක් ප්‍රචලිත නැහැ නමුත් අපි හිතනවා ඉස්සරහට කොහොම හරි මේක ප්‍රචලිත වෙයි මේ වැඩි ඉතින් ඒ ගැන ඔයගොල්ලන්ට ඇල්මත් දක්වන අය ඉන්නවනම් ඒගොල්ලන්ට කොහොමද මේක කරන්න කියලා මුලින්ම ඉඳලා පෙන්වන්න යනවා ඉස්සරම අපේ මහත්මයා කියනවා මේ කූඩු කොහොමද හදලා තියෙන්නේ කියන එක ඉස්සෙල්ලා පොඩ්ඩක් පහදලා දෙන්න කූඩු හදලා තියෙනවා දැන් සාමාන්‍යයෙන් අපිට එක තනි හාවෙත් දානවා නම් දාන්න ඕන මේ කූඩුවේ සයිස් එක අඟල් 20ක් පළල අඟල් 30ක් මෙහෙම දික් අතට අඟල් 30යි මේ අතට අඟල් 20යි උස කකුලේ උස සම්පූර්ණ උස අඟල් 39ක් තියෙනවා කූඩුවේ උස 17ක් තියෙනවා එතකොට එක හාවෙකට ඇති එක මේ තනියෙක් කෙනෙක් දන්නව නේද තනියෙක් කෙනෙක් ඒ තනි තනියෙන් තමයි හදන්න ඕන මේ මෙයාලා පිරිමි සත්තු වෙනම ගෑනු සත්තු වෙනම දැන් අර ක්‍රොසින් වලට දානකොට විතරක් පිරිමි සතාට දානවා මේ ගෑනු සතා අරගෙන පිරිමි සතාගේ කුඩුවට එහෙම මාරුවට දාන්නේ නැහැ දැන් සාමාන්‍ය පිරිමි සතා වෙන කුඩු වලට මාරු කරන්නේ නැහැ ගෑනු සතා තමයි පිරිමි සතාගේ කුඩුවට දාන්නේ දාන්නේ නේද එතකොට ඉක්මනට ක්‍රොස් වෙනවා ඊට පස්සේ අපිට මේ ඒ ගෑනු සතා අරගෙන එයාගේ කුඩුවටම දාලා හරියට දවස් 32ක් යනකොට පැටව හම් වෙනවා දවස් 31 30 වගේ වෙනකොට මේ වගේ බොක්ස් එකක් තිබ්බනම් ඒකේ එයාලගේ අර මේවා රෝම ගලවලා දාලා හදා ගන්නවා මේ කුඩු කුඩුව ඊට පස්සේ ඒකේ පැටව දානවා සාමාන්‍යයෙන්
හතයි 9යි ඒ වගේ තමයි දාන්නේ ඊට වැඩි වණ්ඩක් පුළුවන් අඩු වණ්ඩක් පුළුවන් කටව ගන්න. ඒතර පැටික් සාමාන්‍ය සිල්වර් මිල කොහොමද වෙන්නේ? සාමාන්‍ය මේගොල්ලෝ නම් ෆාම් හාව් සාමාන්‍ය කිලෝ ගණන් වලට තමයි මේව දෙන්නේ. කිලෝ එකක් 1350ක් වෙනවා. සාමාන්‍ය දෙකමාර මාස දෙකමාර තුනා වගේ වෙනකොට කිලෝ දෙකක් වගේ බර එනවා. ඔව්. ඊළඟට ඒ මස් වලට නෙවෙයි මේක නේද? නෑ නෑ නෑ. පණ පිටින් කරලා දෙන්නේ. ඔව්. ඒක තමයි. කරලා දෙන්නේ. අදන්ඩ මේවා මේ ෆාම් හාව් එහෙම තමයි ගණන් කරන්නේ. මේගොල්ලෝ සාමාන්‍යයෙන් හැදෙනවා වැඩිනේ. ඔව්. දැන් අනිත් ඒවා වගේ නෙමෙයි මෙයලා කටක් ගාලා බර එනවා ලස්සනට මේ ලොකුවට හැදෙනවා. ආහ්. මේකේ බලන්න පුළුවන් ඔයගලන්ට කිලෝ 5.6 වගේ. ආ. මේ මෙයා කිලෝ 6ක් වගේ ඉන්නවා. හ්ම්. මෙයා මේ වයිට් ජයන් කියන වර්ගයේ ගෑන් සතා. ආ වයිට් ජයන් නේද? ඔව්. මේ ඉන්නේ රෙඩ් ජයන් කියන එකන පිරිමි සතා කිලෝ 4.5ක් විතර ඉන්නවා මෙයා. හා මේ ක්‍රොස් කරන්නද දාලා ඉන්නේ? ඔව් ක්‍රොස් කරලා දාලා ඉන්නේ. දැන් හෙට වෙද්දී මේ ගෑන් සතා වෙන කූඩුවකට දානවා. දානවා. හ්ම්. මේක තව වර්ගයක්. මේක කියන්නේ ඉංග්‍රීසි ඉංග්‍රීසි ස්පොට් කියලා. හ්ම්. මෙයාලගේ හැම එකනාගින්ම මේ වගේ තියෙයි ක්‍රම විදිහේ මෙහෙම ලයින් එකක් තියෙයි කළු පාටයි ගුරු පාටයි එනවා මේ සාමාන්‍ය මේ මේ ලයින් එකයි දෙපැත්තේ පැච් වගේ තියෙනවා කන් දෙක පාටයි S වල පාටයි නැහේ දෙපැත්තේ පැච් එකක් තියෙනවා ආ නැහේ දෙපැත්තේ ඔව් එහෙම හා එයා මොකද්ද ඒක ඉංග්‍රීසි ස්පොට් කියනවා ඒක මේක සාමාන්‍යයෙන් කෙරලා දෙන්නේ නැහැ මේක මේ හාව ගාන තමයි දෙන්නේ මේ මහජෝලුවක් වෙනවා 15000ක් විතර වෙනවා මාසේ කහමාර පෙටව වගේ ගන්නවා නම් 4500 දෙන්න පුළුවන් හා හා මේක මේ බ්‍රවුන් පාට එක නම මේක පිරිමි සතා මේ ඉන්නවා කළු පාට මෙයා මෙයා නම මෙයා මෙයා අරකේ ගෑනු සතා තමයි මේ මේකේ ගෑනු සතා හා හා මෙයා මේ දැන් ක්‍රොස් එකට දාලා ඉන්නේ මේ කළු පාට මේ ඉරයි මේ කන් දෙක කළුයි S වටේ කළුයි ඒ එහෙම තමයි ඉන්නේ මෙයාලගේ. හරි. එතකොට දැන් මේ 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 කූඩු ටිකේම දාලා තියෙන්නේ මේ ක්‍රොස් කරන් ඉන්න. ඔව්. හා හා. හරි. මේක මෙතන කවුද? මෙයාලා කවුද? මෙයාලා රෙඩ් ජයන් කියලා. ආ රෙඩ් ජයන්. අපි ඉස්සෙල්ලා දැක්කා නේ. ආ ඒ අර පිරිමි සතා ඒ. මේ ගෑනු සතා රෙඩ් ජයන්. හ්ම්. ඔන්න රෙඩ් ජයන්. රෙඩ් ජයන් නේද? ජයන්ට් 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 ජයන්ට්. හරි. මේ මෙයාලා වයිට් ජයන් කියන කට්ටිය. හ්ම්. වයිට් ජයන්. ඔව්. මේක සාමාන්‍යයෙන් කිලෝ 5-5 මාර වගේ හැදෙනවා. ආ. ඒතකොට මෙයාලත් කිලෝ ගණන් වලට දෙන්නේ. කිලෝ ගණන් වලට දෙන්නේ. ජයන්ට් අයිටම් ඔක්කොම කිලෝ ගණන් වලට. මේ ස්පොට් එක නයි. තව අංගෝරා කියලා අර බූ වෙඩියෙන් ඉන්න කට්ටිය ඉන්නවා. එයාලත් මේ අංගෝරා. හ්ම්. අංගෝරා අර පැති. ආ ඒක ලබන පැති යනකොට පෙන්වන්නම්. ආ. මේකේ එක වර්ගයක් වෙනවා මේ නෙදර්ලන්ඩ් කියලා වර්ගයක්. අහහ. එයාලට නෙදර්ලන්ඩ්. ඔව්. එයාලට සුදු හාව කළු පාට S තියෙන්නේ. තනිකර සුදු පාටයි. ආ ඒ වුණාට මේ කළුයි නේද? ආ ඔනේ අරයාගේ රතු පාට S තිබ්බේ නේද? එතකොට මෙයා මේ කවුද? මෙයාලා නෙදර්ලන්ඩ් කියන වර්ගය. නෙදර්ලන්ඩ් නේද? හරි. දැන් මේ සාමාන්‍ය Google එකේ සර්ච් කරා නම් මේ නෙදර්ලන්ඩ් රැබිට් කියලා එනවා මෙයාලගේ. ඔව් දැන් ඔහොම අල්ලනකොට රිදෙන් නැද්ද නේද? මෙහෙම තමයි අල්ලන්න ඕන මෙයාගේ. සාමාන්‍යයෙන් කට්ටිය පුරුදු වෙලා ඉන්නේ මේ හාවෙක් අල්ලනකොට ටග් ගාලා කණෙන් අල්ලනවා. දැන් ගොඩේ හාව නම් සාමාන්‍යයෙන් කිලෝ 1.5ක් වගේ නේ බර එන්නේ. එයාලා මේ කණෙන් එල්ලුවට මේ අවුලක් නැහැ. මෙයාලා 4-5 කට්ටිය එහෙම කණෙන් අල්ලනකොට එයාලට අමාරු මේ රිදෙන කතිය. මෙහෙම එල්ලුවා නම් මේ හැමෙන් මොනවත් නැහැ. එයාලට තරදරයක් නැහැ. අපිටත් පහසුවෙන් ඉස්සන්න පුළුවන්. ඉස්සන්න පුළුවන් නේ. හරි හරි. හරි. ඊළඟට අපිට කවුද ඉන්න වර්ගය? ওই වර්ග ටික බලලා මිස්සලා. ඔව් ඒක තමයි.
මෙයාලා ඉන්නවා ඩච් කියන වර්ගයේ හා හා ඩච් ඩච් මෙයාලගේ හරියට භාගෙ භාගෙ තියෙයි පාට සුදු පාටයි ඕ ගුරු පාට එනවා කළු පාට එනවා යනපට කලබලයි කලබලයි අනිත් ඒවා වගේ නෙවෙයි නේද මෙයාලා අල්ලන්නේ නැහැ නේ ඒකයි මේ ටග් ගාලා අල්ලපු ගමන් මේ ගොරට බය වෙනවා මෙයාගෙන පොඩ්ඩක් අයි තියමු බලන්න ඔව් මෙයාලා ඩච් කියන වර්ගයේ මේ මූන් S වටේ පාට තියෙනවා ඇඟෙන් භාගයක් සුදුයි භාගයක් අනිත් පාට ගම මේක දැන් මීට වැඩි පාට තියෙන කතියක් ඉන්නවා අර ඩච් කියන එකෙන්ම හා 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 හරි ඒකේ තවයි මතයි ඈ කළු පාටයි ගුරු පාටයි එනවා මීට වැඩි සුත්තක් තද ගුරු පාටට ඔව් නේද අතන මේකේ මහසත්තු ඉන්නවා ඒක පෙන්වන්නම් මම හා හා ඉතින් යාලා එන්නේ නැහනේ ලයිට් එක පොඩ්ඩක් මේ මෙයාත් මෙයාත් බ්ලැක් ජයන් කියන එක නේද ආ බ්ලැක් ජයන් කිලෝ 5ක් විතර හැදෙනවා මෙයාලා ආ කිලෝ 5 එයා නම් සියට මහත වැඩි නේද ඔව් يعني අර එයාට මහතයි हरी अभी अनेक वर्ग पड़ बल मोहम्मे बोलती जोड़ हार दिन මෙයා කවුද? මෙයා කාන්දේක කලුයි. ඈ කාන්දේක කලුයි. නැහේ කලුයි. ඔව් නේද? මෙයාලා මේ නිව්සිලන්ඩ් වයිට් කියන වර්ගය තමයි. කාන්දේක කලුයි, නැහේ කලුයි. ආහ්. ඒ වගේ ඉන්නේ මේ නිව්සිලන්ඩ් වයිට් කියන කට්ටිය. ආහ්. මෙලෙ එකින් එකට ගණන් වැඩිම කවුද මෙයාලගේ? මේ ගණන් වැඩිම මේ ඉංග්‍රීසි තමයි. ඉංග්‍රීසි පොත් තමයි දැනට ඉන්නේ වැඩිම ගණන් කියන කට්ටිය. එයාලා ජෝඩුව 15000ක් වෙනවා මේ මහසත්තු. හහ්. පෙටල් ගන්නවා නම් 4000යි 4500යි ඒ වගේ සයිස් එකට ගණන් වෙනස් වෙනවා. එයා කවුද? මෙයා අංගෝරා අංගෝරා බ්ලැක් එක. හා හා අංගෝරා බ්ලැක් එක නේද එයා? ඔව්. මෙයාලගෙත් මේ බූල් වැඩි ලස්සනයි ඩච් කියන. ඒ මෙයාලත් කිලෝ 5 මාර 6 වෙනකන් ලොකු වෙනවා. ලොකු වෙනවා. හා හා. පැටව් 7ක් 9ක් 11ක් ඒ වගේ දානවා. හා හා. සාමාන්‍යයෙන් පැටව් 10ක් 11ක් වගේ දානවා නම් 10-31 පැටවදායි ක්‍රොස් කරලා හා හා 6ක් 7ක් ගන්නවා නම් 32ක් යනවා දවස් හරියට ක්‍රොස් කරලා 10-32 දායි පැටව හා අර ටිකක් හෙවි ප්‍රෙග්නන්සි කියනවා ටිකක් පැටව වැඩි නම් දවසක් කලින් ගන්නවා පැටව අඩු නම් දවසක් සාමාන්‍යයෙන් එක පෙටියක් එහෙම ඉන්නවා නම් දවස් 33ක් හරි 34ක් හරි ආයි මේ පැටව දාන්න ටිකක් පැටව අඩු නෝ අඩු නෝ වැඩි නම් ටක් ගාලා දානවා නේද හරි මෙයාගේ S දෙයක් නේ අලු පාටක් තියෙන නිල් S තියෙන්නේ බ්ලූ අය කියනවා බ්ලූ අය කියන්නේ නේද මෙයාලට මෙයාලා සොම් කොහමද දෙන්නේ මෙයාලා ඔක්කොම අර කිලෝ ගණන් වලට තමයි දෙන්නේ මම පිටින් කරලා දෙන්නේ 1350යි මේ කිලෝ එකක් ඒතර ගෙවල් වල ඇති කරන්න එහෙමද හොඳයි මේ ටිකක් ලස්සනයි සාමාන්‍යයෙන් මේ හෝටල්ස් වලට එහෙම මිදුලේ ලස්සනට හදන්න අරන් යනවා ටිකක් ලොකු සත්තුනේ රේලිය දාපුවම ලස්සන තියෙනවා අ මෙතුමගේ තවත් ඉන්නවා ලස්සන සත්තු වගේම ඒ වගේම මේ හාව කොහොමද අරන් ගිහිල්ලා ඔයාලා නඩත්තු කරන්නේ කොහොමද මෙයාලට කෑම දෙන්නේ ඒ කියන දේවලුත් ඉස්සරහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් බලමු අපි ඉස්සරහට කොහොමද ඇමරිකන් සින්සිලා ඇමරිකන් ඇමරිකන් සින්සිලා ඇමරිකන් සින්සිලා කියනවා ඇමරිකන් සින්සි ඔව් සින්සිලා සින්සිලා කියනවා ඇමරිකන් සින්සිලා මේ නිකන් කැලේ හාව කලර් එක
මෙයාලට මේ සාමාන්‍යයෙන් ෆ්ලෙමිෂ් ජයන්ට් කියලාත් කියනවා. ඒ ඒ ඒක දෙගොල්ලම මේ එකම පාට මේ මෙයාලත් කිලෝ 4 5 6 වෙනකම් හැදෙනවා. හා හා පැටව දාන්නෙත් ඒ විදිහ තමයි 7ක් 9ක් 11ක් ඒ වගේ දායි. දාන්න නේද? හරි ඔන්න එයාලා. ඊට පස්සේ අපි කතා කරමු දැන් ඊට පස්සේ ව්‍යාපාරයක් විදිහට කරනවා නම් කොහොමද ගන්නෙ කියන එකත් ගැනත් අපි කතා කරමු නේද? ආ ඔව්. එහෙම මේ දැන් සාමාන්‍යයෙන් එක පිරිමි සතෙකුට මේ ගෑන සතු සාමාන්‍යයෙන් 10ක් විතර දාගන්න පුළුවන්. අපිට ලේසි ගොඩාක් එකවර ගන්න නැතුව පටන් ගන්නවා නම් සාමාන්‍යයෙන් ෆීමේල් 4 දෙනෙකුයි මේල් එක්කෙනෙකුයි ගත්තා නම් යුනිට් එකක් වගේ හදා ගන්න පුළුවන් ක්‍රොස් කරලා ඒ එතනින් එන පැටවු ටික හදා ගත්තා නම් මේව කරන්න පුළුවන් ඊට පස්සේ ඉක්මනට බෝ කරගෙන යන්න පුළුවන් ඔව් ඉක්මනට බෝ වෙනවා සාමාන්‍යයෙන් මේගොල්ලෝ සාමාන්‍යයෙන් දෙකමාර 3 මාස 3 වගේ ගත්තා නම් තව මාස 3ක් විතර හදනකොට ඒගොල්ලෝ මාස 6න් ක්‍රොස් කරන්න පුළුවන් මාස 7 වෙනි මාසෙ ඉඳන් පැටව ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මාස 2කට සැරයක් වගේ පැටව අවුරුද්දට 6 පාරක් පැටව දානවා මෙයා දැන් ඉංග්‍රීසි පොට් එකේ ෆැමිලි පාට එකන ඉංග්‍රීසි පොට් එකේ අපේ කලින් බලපු එකන ඔව් කලින් බලපු ඒ ගුරු පාටයි කළු පාටයි අතර බැලුවේ මෙයාලා ෆැමිලි පාට මෙයාලා ගොඩක් මේ රෑ රඩු අඩු මේ සත්තු ගොඩක් එන්නේ සාමාන්‍යයෙන් කළු පාටයි ගුරු පාටයි ගොඩක් එන්නේ මේ මේ කලර් එක එනවා ගොඩක් අඩුයි මංගාව එකනයි ඉන්නේ මෙයා විතරයි ඉන්නේ ගෑන සත්තු එයාගෙන් ක්‍රොස් කරලා තමයි නේද ඔව් ඒ පැටවල් ගන්න තමයි මෙයා කරන්නේ එක පෙටියක් ඇවිල්ලා ඉන්නවා දැනට ඒ පාට ගොඩක් අඩුයි දැන් මෙයාලගේ පැටව වෙනකොටත් ගොඩක් එන්නේ කළු පාටයි ගුරු පාටයි ආහා තැඹිලි පාට එනවා අඩුයි ගොඩක් අඩුයි නේ මේ ඉන්නේ ඉන් ස්පොට් එකේම කළු පාට මේක තමයි ඔරිජිනල් කලර් එක මේ ඔරිජිනල් පැච් තියෙන කට්ටිය මේ නැහේ බටර්ෆ්ලයි එක තියෙනවා S2K කළු පාට ලයින් එක තියෙනවා මේ පිට ලයින් එක තියෙනවා දෙපැත්තේ පැච් එක තියෙනවා එහේ එයාගේ නම මොකද්ද කිව්වේ ඉංග්‍රීසි පොත් අරයම තමයි නේද ඔව් අරයම තමයි මේක අතන බලපුව එකේ මේ නැහේ පොඩ්ඩක් පැච් එක අඩු වෙති මේක මෙයාගේ තියෙන අර මේ ඒක හොඳටම තියෙනවා යාල කලබල වුණාම තමයි නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ හදාගත්තා එහෙම අවුලක් නැහැ නේද මේවයි දැන් සාමාන්‍යයෙන් දඟලනවා නම් මේ S2 මෙහෙම වැහුවා නම් ටක් ගාලා මේ කාම් වෙනවා ආය දෙයක් නැහැ නෑ ඒතකොට දැන් හදා ගන්නවා නම් ඇති කරද්දී හීලා වෙනවා හොඳටම ඔව් ඔව් සාමාන්‍යයෙන් අර කෑම දෙනකොට එහෙම ටක් ගාලා දැන් දුවගෙන මං එනකොට දුවගෙන එනවා දැන් මේ කූඩුව කූඩුවල හිටියත් මෙතෙන්ට ටක් ගාලා ඇවිල්ලා මේක මේ දොර එහෙම නිකන් සන්ද වගේ තල්ලු කරනවා මේ ඉන්නේ අංගෝරා පැටව පැටි එන්නේ නේද මේ මේ සයිස් එක තමයි දැන් යන ටික දඟලනවා අඩු මේ මේ සයිස් එකෙන් ගන්නවා ගොඩාක් අර පැට් එකට හදා ගන්න ගේ ඇතුළම හදා ගන්න පුළුවන් ලස්සනට මේ ලස්සනයි මේ සාමාන්‍යයෙන් මේ මේවා බූල් එහෙම ගොඩාක් තියෙනවා මේ ගොඩාක් ලොකු වෙන්නේ නැහැ මේගොල්ලෝ සාමාන්‍ය කිලෝ 1.5 2ක් වගේ තමයි ඉන්නේ බර මේ පාට එනවා සාමාන්‍ය කළු පාට එනවා මෙයාලගේ ගුරු පාට මේ ගුරු පාට එක්කෙනෙක් මේ ගුරු පාට අනේ යාගෙන ඇස් දෙක රතු නැහැ අර සුදු පාටට තමයි පාට මේ හාවන්ට නිල් පාටයි තමයි ඉන්නේ. දැන් ඔරිජිනල් එක හොයාගන්නේ මේ මේ බූල් මේ තියෙන්න ඕන මේ ඔළුවේ. ආහා. නැත්තම් අර ක්‍රොස් කරලා තිබ්බනම් නිකන් බූල් පොඩ්ඩක් තියෙන්නේ ඇඟේ. ආහා. ඔළුවේ මේ මේ බූල් එකේ ඉතර තියෙන්නේ. මේ මේ තරම් වැවෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අර නෝමල් හාවෙක් වගේ මූණ තියෙයි. මේක දැන් හොඳටම තියෙනවා මේ මේවා. मेला सत्ंड अहुना
බල්ලු අල්ලනවා වැඩි මේ මේකේ ගොඩාක් මේ හාවුන්ට තියෙන කරදරේ බල්ලුන්ගෙන් තමයි මේ දැන් හදන ගැටියත් ගොඩාක් පරිස්සම් වෙන්න ඕන මේ මේ හාව සුවඳට ටග් ගාලා එනවා මේ බල්ලු ඔය හිටියත් කොහොම හරි දැන් දැල් ගහලා මේ මේ ලෑලි කූඩු වල ලෑලි ගලවලා අල්ලලා තියෙනවා මගෙන් අරන් ගිය කට්ටියට එහෙම වෙලා තියෙනවා මේ එකපාරට මේ ඔක්කොම හපලා හපලා දානවා සාමාන්‍යයෙන් එක ෆාම් එකේ එයා හැදුවා 150ක් විතර මේ වගේ කූඩු ගහලා තිබෙන්නේ තනිකර නිකන් හෝල් එකේ වගේ හැදුවා මේ බල්ලෝ හත් දෙනෙක් ගිහිල්ලා ඔක්කොම 150 ගානම හපලා දාලා එහෙම වෙනවා ඒකෙන් පරිස්සම් වෙන්න ඕන මේ සාමාන්‍යයෙන් මේ මේ මේවා හදනකොට හාවන්ටයි මේ බලන්නයි ඉතර අල්ලන්නේ නෑ නෝ ළඟ ඉන්න බෑ ඔව් හරි මේක මේක ඇවිල්ලා මේ ගුරු පාටයි S2 කළුයි නැහේ කළුයි මෙයාලගේ මේ මේකට මේ කියන්නේ බුර්ගන්ඩි කියලා කියනවා මේ බ්‍රවුන් කැලිෆෝනියා කියලා කියනවා කළු පාටයි කන් දෙක කළුයි නැහේ කළුයි මෙයාලත් කිලෝ සමණි 4 5 වෙනකම් හැදෙනවා හැදෙනවා නේද පැටව ගන්න එක ලාබයි ඔව් පැටව ගන්න එක හොඳයි මේ සාමාන්‍ය මෙයාලා ගන්නකොට මාස දෙකම හරි තුනේ වගේ පැටව ගන්න එක තමයි හොඳ. සාමාන්‍යයෙන් පොඩි පැටව ගත්තාමත් මැරලා යනවා. මැරලා යනවා නේද? ලොකුම පැටව ගන්නකොට අර බර ගන්න බලනකොට මේ තමයි දැන් පාඩුයි වැඩි ගණන් ලොකුවට එනවා එනකොට. මේ දැන් පැටව දාන සයිස් එකට එනකොට කිලෝ 3ක් 3.5ක් විතර කිලෝ 4ක්ට කිට්ටු වෙන්න එනවා. එතකොට ජෝඩුව බලනකොට කිලෝ 8ක් විතර එනවා. ඒක අර මේ සමහර මුදල් තියෙන අය එහෙම ප්‍රශ්න. ඔව් එහෙම ප්‍රශ්නේ නැහැ ගන්න පුළුවන්. ඒ කියන්නේ ආස කරන එක්කෙනෙක් කොහොමවත් ඇති කරනවා. සාමාන්‍යයෙන් අර බිස්නස් එකකට ගන්නකොට ටිකක් අපි දැන් ෆාම් එකක් ගන්නකොට අපේ එක්ස්පීරියන්ස් එක්ක තමයි හැදෙන්න ඕන ෆාම් එකක්. දැන් අර ලොකු ගණන් දීලා හදා ගන්න දන්නේ නැතුව නිකන් මැරලා ගියොත් එහෙම අපරාධයි. අපරාධයි. ඒකයි අර ටිකක් ලස්සනට පොඩි සතු දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි අරන් ගිහිල්ලා ටික ටික හදාගෙන යනකොට මෙයාලා බෝ වෙන ප්‍රතිශතය වැඩි. ඒ හින්දා ටට්ටක් ගාලා බෝ කරගන්න පුළුවන්. ඒ හින්දා මේ සාමාන්‍ය පොඩි සතු ගන්න එක හොඳයි. ඒ කියන්නේ හොඳ ආදායමක් ගන්නත් පුළුවන්. ආදායමක් ගන්නත් පුළුවන්. මේ සාමාන්‍යයෙන් අපිට අමතර ආදායමක් අනිත් එක ඊට පස්සේ අර පැට් එකක් වගේ ගෙදර තියාගෙන හුරතලයටත් හදන්න පුළුවන් ගානක් කීයක් හරි හොයාගන්නත් පුළුවන් නෙදර්ලන්ඩ් හිටියා දසෝයි ඇමරිකන් හිටියා නේද ඇමරික මේක එයා කවුද එයා ඇවිල්ලා සෝවියට් සින්සිලා කියන වර්ගයේ මෙයාලා ටිකක් සිල්ව පාට වැඩි අහහ මෙයාලත් කිලෝ 4.5 වගේ හැදෙනවා පැටව ගානටත් 7ක් 9ක් ඒ වගේ තමයි ගන්න පැටව මෙයාලත් අර අංගෝරා ඉංග්‍රීසි වගේ හාව ගාන තමයි දෙන්නේ කිරන්නේ මෙයාලා පැටව කොහොමද අර කූඩුවේ දාන එහෙම ඉන්න අපි බලන්න ඔව් ඔහොම පැටව දාපු සාමාන්‍යයෙන් ඊයේ දාලා
එතකොට මේ මේ ඔයා දාලාද මොනවද තියෙන්නේ නෑ මෙයාලගේ අර මයිල් ගලවලා තමයි මේගොල්ලෝ මේවා කරන්නේ දැන් මේසරේ පොඩ්ඩක් මයිල් ගලවලා තියෙනවා අඩුයි ආහ් ආහ් නැත්තම් සම්පූර්ණ මේ බොක්ස් එකම පුරවලා තියයි ආ එහෙම තමයි අම්මා කුඩු හදන විදිය තමයි නේද ඔව් එයාලා හදා ගන්නවා මෙයා හත් දෙනෙක් දාලා තියෙනවා ඔකට ඔන්න අම්මා එහෙම තමයි දරුවෝ බලාගන්නේ තමන්ගේම මේ රෝම ටික ඔක්කොම දාලා කුඩු හදනවා කියලා තමයි කියන්නේ දැන් මෙතන ඇච්ච රෝම නැල්ලු මේ මෙයාන ගොඩක් එක එක මේ වෙලාවට ටිකක් වෙඩියෙන් බෝල් ගලවනවා දැන් මේක මේ ගියසරේ දාලා අර දැන් පෙටව දාපේ නේද 10ට පස්සේ මේ පෙටව ටික අර කූඩුවටම දාලා මේ බොක්ස් එක අයින් කරන්න පුළුවන් හා එක එක තැනම ගිහිල්ලා ගුලි වෙලා ඉන්නේ. එහෙම නැත්නම් දුවන පණිනවා. ඔව් නේද? ඔව්. මේකේ ඉන්නවා 2 4 5 8 දෙනෙක් ඉන්නවා. මට 9ක් දෙන්නා. 9න් එක්කෙනෙක් පොඩි කාලෙම මේ මැරුණා. හා හා. ඒ මොනවාගේ හේතු වෙනද මැරෙන්නේ? සාමාන්‍යයෙන් එහෙම වෙනවා. සමහර වෙලාවට පේ ගිලා හරි මොනවා හරි අපිට ගියාම ඩක් ගාලා එක්කෙනෙක් දෙන්නෙක් මැරෙනවා සාමාන්‍යයෙන් අර පොඩිම කාලේ මේ සයිස් එකට ආපුවාම හදා ගන්න පුළුවන් අපි මෙහෙම දෙනවා නම් කොහමද දෙන්නේ ඔය කොහමද හදලා දෙන්නේ ඔය පොඩ්ඩක් පෙන්නනවද ඔව් කොහම කෑම සාමාන්‍යයෙන් එක එක ලොකු හාවෙකට දවසට ග්‍රෑම් 100ක් විතර දෙන්න ඕන මේ අර කැටල් ෆීඩ් එක මොකද්ද කැටල් ෆීඩ් අපිට ඒක පෙන්නන්න පුළුවන් ඒක සාමාන්‍යයෙන් ඔක්කොම මික්ස් කරලා තියෙන්නේ. හා හා. මොකද කැටල් ෆීඩ් නේ? ඔව් කැටල් ෆීඩ් උයි පුන්නක් උයි අර මේවා ඔක්කොම මික්ස් කරලා තියෙන්නේ. මේක කඩේ ගන්න තියෙනවා. කිලෝ එකක් රුපියල් 100ක් විතර වෙනවා. කිලෝ එක 100ක් විතර වෙනවා නේද? ආයි මේ සාමාන්‍ය පොළ වර්ග දෙන්න පුළුවන්. උදේට පොළ වර්ගයි. රෑට මේ කඩෙන් ගන්න කෑමයි දුන්නා නම් හොඳයි. සාමාන්‍යයෙන් කොළ වර්ග නම් බතල වැල් වගේ හොඳට කනවා හුලන් තලා හොඳට කනවා ආයි මේ කොස් කොළ වගේ ඒව නම් හොඳට කනවා කොස් කොළ ගන්න පුළුවන් ආයි මේ බතල වැල් දෙන්න පුළුවන් එතකොට ඊට අමතර කඩ කෑම නෑ අය දෙන්න නෑ මේක තමයි දෙන්න ඔව් සාමාන්‍යයෙන් මේ දැන් හාව හදනකොට කට්ටිය ගොඩාක් හිතන්නේ මේ එළවලු කඩේට අරන් ගිහිල්ලා ටක් ගාලා මේ ඉතුරු වෙච්ච එළවලු ඔක්කොම දාමු කියලා තමයි ටක් ගාලා කල්පනා කරන්නේ. සාමාන්‍යයෙන් මම නම් මේ එළවලු මොනවත්ම දෙන්නේ නැහැ. මොකද මේ දැන් අර තෙල් පොහොර ගහලා ඉන්නේ ඒක ගොඩක්. ඒක ටක් ගාලා පැටව් අක්සට් යනවා. මගේ එහෙම දවසක් පැටව් නාමයක් එක දවසේ නැති වුණා. ඊට පස්සේ මම ගේන්නෙම නැහැ මේ එළවලු කෑම. එළවලු කෑම පිටින්. පුළුවන් තරම් මේ හදපුවා. අර මේ පොළ වර්ග තමයි දෙන්නේ. රෑට එක ලොකු හාවෙකට ග්‍රෑම් 100ක් දෙනවා මේ කඩෙන් ගන්න මේ කැටල් ෆීඩ් එක. අනිත් මේවා මේ ගොඩක් පොළ වර්ග තමයි දෙන්නේ. උදේ වරුවේ හොඳට පොළ ටික දාපුවම කනවා මේ දැන් ඉඳ තියෙන තැන් වල හදන්නත් පුළුවන් බතල වැල් වගේ මම දෙක අතන හදලා දෙනවා. බලමු. ඉතින් කොන්ක්‍රීට් එක උඩම දෙපාරක් වගේ කොළ ටික කපලා මේ ආවන්ට කැමර දානවා එතකොට ටක් ගාලා වෙනවා නේද ටක් ගාලා හැදෙනවා දවස් සතියක් දෙකක් යනකොට හොඳට මේ වගේ එනවා මේ අලුත් මේවා කොළ බොම කොළ ඒකස් බතල අලක් දෙනවද අර ඔව් මාස 3න් අල ගලවන්න පුළුවන්
इतपे हाव पोहरम दाला बैग वोल्ट मे पत्पुर दाना बदल वेल बदल वेल हिटो मे मे वगे पड़ी के कड़ला मे वगे के कड़ला दास्तुना दालती अंदोना इत पे अरे मुल आम मेरल
පොහොර විදියට පොහොර විදියට පාවිච්චි කරන්න පුළුවන් මම දැක්කර සත්තු ඉන්නවනේ දැන් මේ කියන්නේ හාවුන්ට අමතරව තව සත්තු වර්ගයක් ඉන්නවා අපි චුට්ට පොඩ්ඩක් පෙඩ පොඩ්ඩක් පෙන්නන මේගල්ලොන්න මේ අපි ආලෝන්න බලන්න මොකද මේ තව ඉන්න මොනවද මේ සත්තු වර්ග කියලා වගා මම යන් මේ පෙත්තෙන් නම් බලගෙන ඉන්නවා මෙතන ඉන්නවා කුකුල වර්ගයක් වර්ග මේකේ ඇත්තටම වර්ග දෙකක් ඉන්නවා මෙතන මේ කඩක්නාත් ඉන්නවා ආයේ මේ පැරට්නොස් කියන සත්තු ඉන්නවා මෙයලා මේ සුදු පාටයි අලු පාටයි ඉන්න කැටි ඔක්කොම ඈ පැරට්නොස් කැටි සාමාන්‍යයෙන් එයාලගේ පැටවල් ඉන්නවා අනේ අරගලම පැටව නේ ආයේ කවුනද ඉන්නේ ආයේ මේ 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 කුකුල වර්ගය තමයි මෙයලා බ්‍රාහ්ම කියන වර්ගය ආ බ්‍රාහ්ම ඔව් එයාලා කීයක් වෙනවද මෙයලා 25000 අතර වෙනවා ජෝඩුව මහ ජෝඩුව පැටව ගන්නවා නම් මාසේ පැටව රුපියල් 4000කට ගන්න පුළුවන් ආයේ මේ මෙතන ඉන්නවා මේ බ්‍රාහ්ම එකේ පොඩක් ක්වොලිටි අඩුයි බොස් එච් එක මෙයලා නම් සාමාන්‍යයෙන් ජෝඩුව 3500ක් වගේ වෙන්නේ ඔව් මෙයාලාතර පැරට්නොස් කැටිය තමයි ආයේ මේ කොකටයිල් වගේ ඉන්නවා ඇෆ්‍රිකන් ලා ගොඩක් එළියනම් අද ඈ මම ලයිට් අනිත් එක ලයිට් මෙයලා උනක් කවුද මෙයලා ඇෆ්‍රිකන් ලා උගොත් ආහා ආයේ පින්චස් ලා ඉන්නවා කවුද පින්චස් ලා ආ මෙයලා පින්චස් පින්චස් ලස්සනයි චූටි කෝ ආහා එයා කවුද මෙයා මහ සත්තු නම මේ කියන්නේ මොඩර්න් ගේම් කියලා මොඩර්න් ගේම් කුකුලෙක් මේ हाउ व्यापार कौर हरी हितम पटांगण हेम पटांगण के मुका दिन्न उपदेश वीडियो करवांगिया හැමතැනම ලංකාවේ හැමතැනම මගේ හාව ගින් තියනවා කට්ටිය කෝල් කරලා අහනවා මේ ගන්න පුළුවන්ද කියලා ට්‍රාන්ස්පෝර්ට් එකේ නම් යවන්න බෑ එවිල්ල තමයි අරන් යන්න ඕන සත්තු නම් දෙන්න පුළුවන් තෝක ගන්නවා නම් එහෙම එහෙම නැත්නම් එක්කෙනෙක් දෙන්නෙක් ගන්නවා නම් එහෙමත් පුළුවන් සාමාන්‍යයෙන් ඒ සයිස් එක අනුව ප්‍රයිස් එක පොඩ පොඩ වෙනස් වෙයි ඉතින් ඔන්න ඔහොම තමයි හාව पालने हवन रेक बला सीएल विस्तर मंगीत पुंचारे अवबोधे कोई लेवन ऐ थिंक अनास महात्मे आप उदाऊकर ऐ थिंक इतना मम बिहेन कोई मैं वीडियो मत तिन्न व्यापार मटे इन गेला सीएल वेबल पेन्नवा इतना मत उदाऊकर मम्मी ये मत अद वीडियो बल वेबल बिहेवियन इतना
මොනවාරි ප්‍රශ්න ඇති වුණොත් ඔයගොල්ලන්ට පුළුවන් මේ කන්ටැක්ට් නම්බර් එක මම තිරේ යටින් දානවා මෙතනට කතා කරන්න මෙතනත් එක්ක සාකච්ඡා කරලා සුහඳ ඔබට ඔයගොල්ලන්ට වැඩේ කරගෙන යන්න පුළුවන් වේ කියලා මම හිතනවා ඉතින් එහෙනම් තවත් වැඩසටහනකින් අපි හමු වෙන බලාපොරොත්තු වෙන සමගන්නව මතක් කරන්න ඕනේ අපි YouTube channel එක තාම subscribe කරලා නැත්නම් යටින් තියෙන රතුපණි subscribe button එක subscribe කරන්න අමතක කරන්නත් එපා